හිතවත් මිතුරි අද දවසේදී හෂාන්ගේ අඹුව සංජිතුරලට ගියසී දැක්මාත්‍යට වාර්තා වෙනවා මේ සමගම ඇය පක්ෂයේ බටහිර කොළඹ ප්‍රධාන සංවිධායක තනතුරට පාත් වුණා හෂාන්ගේ අඹුව මේ තනතුර එන්නට පෙර මෙතෙක් කලක් බටහිර කොළඹ සජිත් වෙනුවෙන් බරපතල ලෙස දරදී ඇද්ද බොහෝ දෙනෙක් ඉන්නේ දැඩි කලකිරීමක මොකද මේ රටේ බහුතරයක් දෙනා දන්නවා හෂාන්ලා පහුගිය කාලේ කොන්දේසි විරහිතව රාජපක්ෂලගේ ජොක්කු ඇපුල්ලුවයි කියන කතාව. එදා රාජපක්ෂලට කොන්දේසි විරහිතව පස්සේ කරගට එනකන් කඩේ ගිය මේ අම්මණ්ඩි අද දවසේදී කිසිදු හිරිගිතක් නැතුව සජිත්ට තුරුල් වෙලා අලුත් දේශපාලනයක් කරන්නට උත්සාහ කරනවා. මිතුනේ අපේ රටේ දේශපාලනයට එන බහුතරයක් දෙනා දුක් වෙන්නේ තමන් ගැන මිසක් රට ගැන නෙමෙයි. විශේෂයෙන්ම හෂාන්ගේ අඹුව පහුගිය කාලය පුරාම විවිධ දේශපාලන පිනුම් ගහපු අම්මණ්ඩි කෙනෙක්. මේ අම්මණ්ඩි නිරන්තරයෙන්ම විශේෂයෙන්ම රාජපක්ෂලා හිටපු කාලේ උත්සාහ කරා කොහොම හරි පාර්ලිමේන්තුවට රිංගන්න. හැබැයි ඒ කාලේ මේ අම්මණ්ඩි මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා කිව්වේ හෂාන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් හරියට සැලකුවේ නැහැ. තමන් උත්සාහ කරන්නේ හෂාන්ට හිමිතන ලබා දෙන්නයි කියලා. හැබැයි අද වෙනකොට එළි වෙලා තියෙනවා මේ අම්මණ්ඩි බටහිර කොළඹ ප්‍රධාන සංවිධායක වරිය බවට පත්වීමත් සමගම සජබේ හිටපු බහුතරයක් දෙනා ඉන්නේ බරපතල කලකිරීමක බව. ඔබ හැමෝම දන්න කාරණයක් තමයි සජිත්ට විශේෂම බටහිර කොළඹ බරපතල සහයෝගයක් තියෙනවා. නැත්තම් සජිත් වෙනුවෙන් කඩේ යන විශාල පිරිසක් මේ ප්‍රදේශයේ ඉන්නවා. හැබැයි මොවුන් මේ පත්වීම සමගම ඉන්නේ දැඩි කලකිරීමක. මිතුනි අපේ රටේ පැරෂුට් දේශපාලනය අතිශයම සාමාන්‍ය තත්ත්වයට පත් වෙලා තියෙනවා. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි ජැක්සන්ගේ බඩ පහුගිය කාලේ සජිත්ගේ තුරුලට ආවේ. ඔබ දන්නවා මේ රට මස්කට්ටක් විදිහට තමයි ජැක්සන්ගේ පවුලෙවුන් හුරං කෑවේ, ලෙව කෑවේ, උරා බීවේ. උන්ගේ ඇඟේ දුවන්නේ අපේ රටේ මිනිස්සුන්ගේ උරා බීපුලේ. හැබැයි කිසිම හිරිගිතක් නැතුව ජැක්සන්ගේ බඩ අද දවසේදී ගම්පහ දිස්ත්‍රික්කයේ සංවිධායක වරියක්. මිත්තරණි ඔබට මතකද බනාන් සුදීලා දේශපාලනයට ආයේ එන්නේ නැහැයි කියලා තමයි ඡන්ද පෙරදුනාට පස්සේ කඩු වෙලෙන් ගියේ. හැබැයි මේ වෙනකොට පක්ෂයේ යන්තම් හුස්ම අදින්න පුළුවන් තත්ත්වයට පත් වුණාට පස්සේ බනාන සුදීලා දේශපාලනයට ඇවිත් තියෙනවා. මේකත් සමගම සිදුවලා තියෙන බරපතලම කාරණේ තමයි එදා සජිත් එක්ක කොන්දේසි විරහිතව මඩකාපු, ගුටිකාපු, වැටකාපු සියලුම දෙනාගේ බෙල්ල කැපිලා අලුත් පැරෂුට් කාර්යෝ පක්ෂයේ අයිතිකාරයෝ බවට පත්වීම. මේ ප්‍රතිඵලයක් විදියට තමයි එස්එෆ්ලා දේශපාලනයේ දාලා ගියේ. ඔබ දන්නවා මේ වෙන විටත් පක්ෂයේ පරණ හිටපු බොහෝ ක්‍රියාකාරිකයින්නේ දැඩ ලෙස කලකිරීමක. ඒ ප්‍රතිඵලයක් විදියට තමයි තිස්සල මේ වෙනකොට දේශපාලනයෙන් ටිකට් එක ඈත් වෙලා සජිත්ගෙන් හුදකලා වෙන්නේ. කොහොමදත් මිත්‍රවරණි හෂාන්ගේ අඹුව වගේ අඹුව නැත්තම් බඩු එහෙට මෙහෙට පයින්නේ ඔබටවත් මටවත් තියෙන ආදරයට නෙමෙයි තමන්ගේ බඩ ගෝස්ත්‍රය වෙනුවෙන්. ඒ නිසා මේ කාල කන්නි ක්‍රමය වෙනස් කරන්න පුළුවන්. ඒ ගැන දැක්මක් තිබෙන සමාජ දේශපාලන කණ්ඩායමක් සමග අපි පෙරමුණට මිත්‍රවරණි අර්ථිත ජයග්‍රහණය නමුදු ඔබට සීපත් කරමින් මා ඔබෙන් සමුගන්න. ඔබ සැමට ජය.